සමිදානන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසෙක්වා මාත් මගේ සද සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි සමිදානනි ඔබ වහන්සේට මහිමය වේවා උන්වහන්සේ තැනින් නික්ම සිය රටට පැමිණිසේක ශ්‍රාවකය ද උන්වහන්සේ පිරිවරා ගිය ය සබත් දින වූයෙන් උන්වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්නට පටන් ගත්සේක උන්වහන්සේට සවන් දුන් සමූහය විස්මිතව ඔහුට මේ දේවල් පහළ වූයේ කොහෙන්ද මොහුට දේ කියන තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේද මොහු වඩුවා නොවේද මරියාගේ පුතා නොවේද ජාකොබ් ජෝසප් ජුදාස් හා සීමොන් යන අයගේ සහෝදරයන් නොවේද මොහුගේ සහෝදරයනුත් අපාතර සිටිනවා නොවේද කියා උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ ජේසුස් වහන්සේ කතා කරමින් දෙවැසිවරයෙකුට ගරු බුහුමන් නැත්තේ සිය ගමේදීත් නෑදෑයන් අතරදීත් තම ගෙදරදීත් පමණකැයි වදාළසේක. එහිදී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත්තබා සුව කිරීම හැර අන් කිසි හාස්කමක් කරන්න උන්වහන්සේට නොහැකි විය. ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන්වහන්සේ මවිත වූ සේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වට වෙන මගේ පුතේ. මගේ ආදර ප්‍රේමාන්තයනි අද විශේෂයෙන්ම දරුවන් සඳහා කතා කරන්නේ ඔබටත් අදාළ වෙයි දරුවන් සඳහා කතා කරන්නේ චුටි පුතේ දුවේ හරිද දැන් එක වසර ළමයි අත උස්සන්න බලන්න එක වසර දෙක වසර ළමයි දෙක තුන හතර පහ හරි දැන් මුලින්ම චුටි බැටියෝ අද සුවිශේෂයේ උන්වහන්සේ කතා කරලා කියනවා පේරුනාද කියන එක ජේසු යනවා උන්වහන්සේගේ ගමට කොහෙද යන්නේ කයෙන් කියන්නේ ජේසුගේ ගම මොකක්ද මාබෝලේ නෑ ජේසුගේ ගම මාබෝලේ නෙමෙයි ජේසුගේ ගම කොහෙද ජෙරුසලමෙත් නෙමෙයි ජේසුගේ ගම කොහෙද නාසරත් කොහෙද පුතේ දැන් නාසරත් වලට තමයි ජේසු යන්නේ ජේසු යනවා නාසරත් වලට ගමට යනවා දේශනා කරන්න හරිද ගමට ගියායින් පස්සේ ජේසුව පිළිගන්නවද නැද්ද සත පහකට ගණන් ගන්නේ නැහැ. ඇයි ගණන් ගන්නේ නැත්තේ? එයාලා ජේසුව චූටි කාලේ ඉඳන්ම එයාලා දැක්කා. හරිද? දැන් උදාහරණයක් විදියට තේරුණාද කියන එක? මෙතන හොඳයි. මෙතන අරටි ගේන්න පුතේ. හරිද? උදාහරණයක් විදියට මොකද වෙන්නේ? චුටි පුතා ෆාදර් ගාවට එන්න. බලාගෙන කැමරා එක බලාගෙන පරිස්සමෙන්. හරි. හැන් හරිද? ඊට පස්සේ මේ හරින් තියන්න පුතේ. හරි. මේ නැගරෙ බය නැතු වෙන්න. හරි. ඊට පස්සේ මේ මේක අහක් කරන්න පුතේ. මේක අහක් කරන්න මේක අනිවාර්යෙන් වටනවා. හරි. ඕක ගන්න. හරි. ඕක. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් චුටි පුතාගේ නම මොකද්ද? ඩේමියන් හරිද දැන් ඔන්න ඩේමියන් ඇවිල්ලා ඉන්නවා ඩේමියන් මොනවද කරන සෙල්ලම් මොනවද වීඩියෝ ගේම් ගහනවා ෆෝන් එකේ විනාසයි මොකද සෙල්ලම් මොනවද කරන්නේ මොනවා ඩෑන්සර් ඒ කියන්නේ මොකද ඩෑන්සර් කියන්නේ පොතේ මොන සෙල්ලම් ඔට්ටු සෙල්ලම් කරන්නේ නැද්ද හැංගි මුත්තන් චක්කුඩු පනිනවා චක්කුඩු දන්නේ නැහැ මොකද චක්කුඩු කියලා හරි හරි දැන් ඔන්න දැන් මොකද නම මොකද කිව්වන් කිව්වේ ඩේමියන් මොකද නම පුතේ දැන් ඩේමියන් මහබෝලේ ජිල් බෝල ගහනවා චක්කුඩු පනිනවා අයිස් ෆයිස් කරනවා හයි ඩැන්සි කරනවා දැන් ගමේ එහෙම මෙහෙ දුවලා සෙල්ලම් පාස් කරලා ඇවිල්ලා දැන් ඔන්න ඩේමියන් ලෝකේ ලොක්කෙක් වෙනවා හරිද දැන් ලොක්කෙක් ඩේමියන් දැන් ඩේමියන් ලොක්කෙක් වෙලා ගමට ආවයින් පස්සේ ගමේ මිනිස්සු මොකද කරන්නේ
අනේ අපි දන්නවා මේ පොඩි කොල්ලා ගමේ ඉඳගෙන චක්කුඩු පැනපු එක අපි දන්නේ මේ කාගේ පුතාද තමයි දෙමින්ගේ තාත්තා තමයි හොඳයි එහෙම නෙමෙයි එතන අපි දන්නේ නැද්ද ඔයාගේ ඇටි අනේ මේ මහ ලොකුවට කවුද මේ සත්පාකට කොහේ ඉඳන් ඇවිල්ලා දැන් මේ අලු ගසාගෙන ඇවිල්ලා තේරුණාද කියන එක ඒ කියන්නේ ගමට ඇවිල්ලා දේශනා කරද්දි පුතේ ජේසුස් සත්පාකට ගණන් ගන්නෙ නැහැ ඇයි මේ වඩු වගේ පුතා නේද මේ මරියාගේ පුතා නේද මෙයාගේ සහෝදරියොත් අපිත් එක්ක ඉන්නව නේද ඇයි සහෝදරියොත් ඉන්නව නේද මේ අට කොහෙන්ද මෙච්චර දනවා ඒ කියන්නේ කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි එයාගේ පැටිකිරිය හරිද එයාගේ පැටිකිරිය බලලා පිළිගන්නේ නැහැ පුතා එන්න ෆාදර් ගාවට පුතා එන්න ෆාදර් ගාවට අද වෙන්න ෆාදර් ගාවට දුවෙන් දෙවෙනිය දුවෙන් දුවෙන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කියන්නේ සමහර වෙලාවට අපි හිතමු ඩේමියන් දැන් ඔන්න නරක වැඩක් කරනවා. හරිද? ඩේමියන් නරක වැඩක් කරනවා. දැන් උණු තුවක් වතර ගන්න. හරිද? තුවක් වතර ගන්න. අත දෙකම ගන්නනේ. අත දෙකම ගන්න. හරි. දැන් තුවක් වරගෙන ඊට පස්සේ ඔයා කියන්න අනේ තුවක් වලින් සෙල්ලම් කරන්න එපා කියලා. තුවක් වලින් සෙල්ලම් කරන්න එපා. ආ තුවක් වලින් සෙල්ලම් කරන්න එපා කියද්දී ඩේමියන් මොකද මේ? අනේ මේ යන්න නම් ගියන්න ආ යන්න ඔයා කවුද මට දෙල්ලම් කරන්න එපා කියන්නේ ආ ඕන කියලා දෙල්ලම ඔයා දන්න තුවක්කු මේ මමනේ දන්නේ මේ වගේ ඔයා යන්න කියලා කොම්පිටුව හදාගන්න හද අටේ කොටුව පයින් ආ ගයිලා මට එන්න බා තුවක්කු හදාගන්න ඕවා මට කියන්න එපා කියලා ඩේමියන් එයාව සලකන්නේ නැහැ තේරුණාද කියන්නේ මගේ චුරි පුතේ සමහර වෙලාවට thank you අපි අප්පල සන්නාතයක් දෙන අපේ නළුව නළුවටයි නෙලියට very good very good දුවලයා හරි මගේ පුතේ සමහර වෙලාවට තේරුණාද කියන්නේ අපි ජීව දැන් ජේසු දේශනා කරද්දී ජේසු දේශනා කරද්දී ජේසුව පිළිගන්නේ නැහැ. උන්වහන්සේ එසකියල්ට කතා කරලා කියනවා ප්‍රේමවන්තයනි එසකියල්ට කතා කරලා කියනවා ඔබ යන්න දේශනා කරන්න. ඒ අය එහෙත් අහන් ඉන්නේ නැහැ. අපි පළවෙනි කීම කියමු බලන්න. පළවෙනි කීම ගන්න බයිබලයේ ස්ටෑන්ඩ් එක කියන පුතේ. පළවෙනි කීම ගන්න. උන්වහන්සේ මට කතා කරලා දෙවත්මල මාවතුලට ඇතුළේ මාව නොබන ඊළඟ වගන්තිය ගන්න. ඊළඟ වගන්තිය ගන්න. මනුෂ්‍ය පුත්‍රය මට විරුද්ධව කැරලි ගැසූ ඊශ්‍රායල් ජාතියක් වන ඉශ්‍රායල් වරුන් වෙත මම වුණ බව යවමි. ඔහුද ඔවුන්ගේ පියවරුද ආදී දකින යන ද්‍රෝහිකම් කළා. ඊළඟ වගන්තිය ගන්න. ඒ සෙනඟ මුරණ්ඩු කියන්න. මුරණ්ඩු කියලා කෑ ගහලා කියන්න. අයියෝ මොකක්ද අනේ මුරණ්ඩු කියලා කියන්නේ හයියෙන් තව හයියෙන් කියන්නේ මුරණ්ඩු ඒ සෙනඟ මුරණ්ඩු දැඩිසිත ඇත්තෝ වෙති ඒ කියන්නේ මොකක්ද මුරණ්ඩු දැඩිසිත ඒ කියන්නේ වෙනස් කරගන්න කැමති නැහැ උද්දච්ච ආටම්බර දරදඬු පුතේ ඉන්නවද ගාව වයි එන්න වෙරි ගුඩ් හරිද ඊට පස්සේ මගින් මෙතන නගින් හරි ඊට පස්සේ දැන් වා වා දැන් තද කරගන්න. ඇඟ තද කරගෙන ඉන්න. ෆුල් සෝෆ් ෆිට් ආව තද. හරිද? තද කරගෙන ඉන්න අතපය. හරිද? දැන් අයියෙන් තද කරගන්න. මට හොල්ලන්න දෙන්න බා. දැන් මෑගේ මෑව මට ඕන විදියට වෙනස් කරගන්න. අතපොනේ. ඒ කියන්නේ ආඩම්බර අය වෙනස් කරන්න වෙන අමාරුයි පුතේ. තේරුණා දැන් මොන රිලැක්ස් වෙන දැන් ෆුල් රිලැක්ස් වෙන ආ තේරුණා ආ තද කරගෙන බා දැන් ඉතින් තේරුණාද ඒ කියන්නේ දැන් ආදම්බර අයව දැන් මුරුදු අයව අපිට ඕන විදියට වෙනස් කරන්න පුළුවන් දැන් තද කරගන්න ආයි තේරුණාද කියන්නේ ඒ කියන්නේ මගේ තැකිය පොදේ ඒ කියන්නේ දැන් එයාලා ජේස් දැන් එසකියල්ට කියනවා මේගොල්ලෝ ආදම්බර දැඩිසිත ඇත්තෝ. වහ දේශනා කරත් වෙනස් වෙන්නේ නැහැ. කවුරු වගේද පුතේ? කවුරු වගේද? කවුරු වගේද? ජේසු වගේ? නැහැ. කවුරු වගේද? දැන් ජේසුට කියද්දි අවුරුදු 12 ජේසු දේවමාලිගාවේ ඉන්නේ නැද්දි? දේවමාලිගාවේ ඉන්නේ නැද්දි? අම්මා කිව්වා අනේ පුතේ මොනවද මේ කරන්න කියලා හද්දි ජේසු කිව්වා මගේ තාත්තගේ ගෙදර මම ඉන්න ඕනේ නැද්ද? එහෙමයි කියලා අම්මා කියන දේ අහන්න නැතුව හිටියද නැත්නම් අම්මා කියන දේ ඇහුවද ආයි ගෙදර ආවා පුතේ ජේසු වගේ නෙමෙයි කවුරු වගේද ආ කියන්න හයියෙන් ආ ආ
පී කවුද කවුරු වගේද හයියෙන් කියන්නේ අම්මා අම්මා පුතා ඔය ෆෝන් එක තියලා එන්න මට බෑ මට බෑ අනේ පුතේ පාඩම් කරන්න අම්මා අම්මා තේරුණාද අනේ පුතේ හැම්බිරිස්සාවේ අයිස්ක්‍රීම් කන්න අන්න මම තේරුණාද කියන එක ඒ කියන්නේ අපි අපි දැඩිසිත ඇති මුරණ්ඩු අය වගේ තේරුණාද කියන එක ඒ කියන්නේ එන ආඩම්බරයි සමහර වෙලාවට අපි කියන දේ කරන්නේ නැහැ තේරුණාද කියන එක සමහර වෙලාවට කියන දේ කරන්නේ මොකක් නිසාද බය නිසා කනම් අඬු කඩනම් බයට ඉන්නවා මිසක් ඇතුලෙන් වෙනස් වෙලා නැහැ ආක බලාගත්තම මොකද නැහැ පන්ති ටීචර් වෙලා නනු කරිනු කියලා බෝඩ් එකේ ලියන්න අනිත් පැත්තේ හරිච්ච ගමම්ම ආයි බලද්දි මේ මේ චුටි පුතේ අද 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 ජේසු කතා කරලා කියනවා ජේසුට ඔන්න බලන්න බයිබලේ කියන භයානක වචනයක් කියලා භයානක වචනයක් මොන වචනයක්ද හයියෙන් 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 හැමෝම කියන්න ඕනේ දැන් මම මේ දවස්වල දහම් පාසල් වලට යනවා ඉස්කෝලේ වලට යනවා මම හැම ඉස්කෝලේකටම මේ ලකුණු දෙනවා මේ අවස්ථාවේදී හරිද ලකුණු කියන්න බරන ලෝකෙන ලකුණු 100කින් පටන් ගන්නනේ හයියෙන් උත්තර දෙද්දි 100ම තියෙනවා නැත්තම් අඩු වෙලා යනවා හරිද දැන් ලකුණු කීයද ලකුණු 100යි හයියෙන් උත්තර දෙන්න ඕනේ එතකොට තේරෙන දැන් උන බලන්න බයිබලේ තියෙන භයානක භයානක වචනය හරිද අද සුවිශේෂයට ගන්න අද සුවිශේෂ කතා කරලා කියනවා බලන්න පස්සේ නිවගන්ති එහිදී කියන්න රෝගීන් ස්වල්ප දෙනකු පිට අත්තබා සුව කිරීම හැර අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නෝ හැ විය මාර විනාශයක්නේ මාර විනාශය ඒ කියන්නේ ජේසුට ප්‍රාතිහාර්ය කරන්න බැරි වුණා ඇයි දඩිසිත් එක්ක මරණ්ඩු සිත් එක්ක චුටිපතේ ආඩම්බරකම කියන්න හැමෝම තරම් භයානක තව පාපයක් නැහැ. තේරුණාද කියන එක. උද්දච්චකම තරම් විනාශයක් තවත් නැහැ. අපි මුල් ලඟුන පවවල මුල්ම පාපය තමයි උද්දච්චකම. තේරුණාද කියන චිරි පුතේ. ජෙසුර මුකුත් කරන්න බෑ. ජෙසුර මුකුත් කරන්න බෑ එම ජීවිතත් එක්ක. උනාසේ හරි ආදරේ බහැපත් අයට. කියන දේ කරන අයට බහැපත් බැරිකම වෙන දෙයක් ආඩම්බරකම කියන්නේ බැරිකම නෙමෙයි මට ඕනේ කරන්න මට බෑ ඒක වෙන දෙයක් හැබැයි සමහරකට මට ඕනේ නැහැ ආසන ඕනේ කරගන්න වඩුවගේ පුතා මරියාගේ පුතා මට වැඩක් නැහැ ඔයාව අනේ මේ අපි දැක්කන චකුඩු වෙන වෙන ගමේ යුකල හැම තැනම දිව පොඩි කොල්ලෝ දැන් මේ දාන කර දඬු මහත් වෙලා ඇවිල්ලා අපිට බණ දේශන යන යානවා හලෝ යන්න චුරුපදී අපි ජේසුට එම කිව්වේ නැති වුණාට දැන් ජේසු ඇවිල්ලා අහසින් කඩා වැටලා පුතා පාඩම් කරන්න 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 එහෙම කියනවද එහෙම කියනවද පුතා ෆෝන් එක පැත්තකින් තියන්න 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 එහෙම කියනවද? එහෙම කියන්නේ නැහැ. කවුද කවුරු හරහා ජේසු කතා කරන්නේ? දැන් මේ වෙලාවේ ජේසු කතා කරන්නේ කවුරු හරහාද? කවුරු හරහාද කතා කරන්නේ? මේ වෙලාවේ කවුද කතා කරන්නේ ඔයගොල්ලන්ට? කවුදනේ කතා කරන්නේ? අපි මේ ඉන්නේ කවුද මේ? අෆාද ජේසු කතා කරන්නේ කවුරු හරහාද මේ වෙලාවේ? හයියෙන් කියන්න. එතකොට ජේසුද දැන් ඔයගොල්ලන්ට පේන ජේසුවද? නෑ ෆාදර් අනේ මේ ෆාදර් යන්න ඔයා නිකන් යූත් එක බලා ගන්න මම අපේ මහා බෝලේට ඇවිල්ලා අපේ මම කවුද ඒ ලොක්කෙද්ද යන යතක වෙන අහලෝ යන්න
චුටි පුතේ. ඔයාලට කතා කරනවා ඔගේ අම්මා හරහා. පුතේ පොඩ්ඩක් මෙහෙ එන්න. දැන් අපි පාඩම් කරමුද? ඒ ජේසුස්තුමයි කතා කරන්නේ. අපිට හරි මඟ පෙන්වීම දෙන ස්වාමීන් වහන්සේ. මරතරන් දුව මගේ පුතේ ඕක ඇතුලේ සාතන්. කවුද? ඒ කියන්නේ දෙන්නෙක් කියන පුතේ. දෙන්නෙක් කියන්නේ. එන්න. දැන් ඔයා හිතන්න. ඔයා හොරෙන් මෙද්දොඩම් ගෙඩිය කනවා. හරිද? ඔයා කියනවා ඕක කරන්න එපා කියලා. මෙහෙම කරන්න. එපා. ඔයා එපා කියාගෙන ඉන්න. හරිද? ඇස් එක පියාගෙන හැමෝම ඇස් එක පියාගෙන හැමෝම කට්ටිය කවුරුත් ඇස් එක බලන්න එපා. ඇස් එක පියාගෙන හැමෝම හරිද? ඇස් එක පියාගෙන කවුරුත් බලන්න එපා. දැන් බලන්න. වා එපා කියන්න. ඔයා එපා කියන්න. අන්න එපා. අන්න එපා. ඔයා එපා එපා කියාගෙන ඉන්න. අන්න එපා. කියලා පුතේ කියන්නේ කවුද? ඒ කියන්නේ අපිව උද්දච්ච කරනවා. මොකද උඩ තියෙන හොඳම ආයුධය තමයි ආඩම්බරකම. ඒ නිසා ජේසුට ප්‍රාතිහාර්යක් කරගන්න බැරි වුණා. මොන අපරාධයක්ද මගේ පුතේ? මොන අපරාධයක්ද? අනිත් පැත්තෙන් ජේසු අගේ පැත්තෙන් ජේසුගේ පැත්තෙන් ගම් ජේසුට කොච්චර දුක හිතෙන්නේ නැද්ද? ගමේම අය මට මෙහෙම කරද්දි. උනාස එසකියල්ට කියන පුතේ ඔයා යන්න දේශනා කරන්න. හැබැයි ඒගොල්ලෝ ආ කියන දේ අහන්නේ නැහැ. එක පැත්තක් මිනිස්සුන්ගේ පැත්ත, අනිත් පැත්ත එසකියල්ගේ ජේසුගේ පාවුලතුමාගේ පැත්ත. අපි කාගේ වැඩේ කරන්නද ඇවිල්ලා තියෙන්නේ? අපි කාගේ වැඩේ කරන්නද ඇවිල්ලා තියෙන්නේ? ජේසුගේ වැඩේ. කාගේ වැඩේද? හයියෙන් කෑගලා කියන්න. ජේසුගේ වැඩේ කරද්දී කට්ටක් කන්නම වෙනවා පුතේ. උන්වහන්සේ කියනවා, උන්වහන්සේ කියනවා අපිට, අපි මම ඔබව බැටළුව මැදට වෘකයෝ මැදට බැටළුවෙක් යවනවා වගේ යවනවා. හරිද? බැටළුවෙක් යවනවා වගේ යවනවා. බැටළුවා. හයි. හයි. හයි කියන්න. හයි. හයි කියන්න. හයි. දැන් බැටළුව පුතේ, බැටළුවට තියෙන හයිය මොකක්ද? බැටළුවට පුළුවන් නම් ටක් ගලනින්. බැටළුවට හන්න කන්න. බැටළුවට පුළුවන් දේවල් කරන්න. හයියෙන් අය ලකුණු 50යි. ලකුණු කැපුණා. බැටළුවට පුළුවන් දේවල් කරන්න. එහෙනම් බැටළුවට හයියෙන් තුවන්න පුළුවන්ද? ආසේ උනේ ඒකනේ. හැබැයි කියනවා මම ඔබව යවන්නේ බැටළුව මැදට, බැවුර්කෝ මැදට බැටළුවෙක් වගේ. තේරෙනවද කියන එක? දැන් පුතේ බැටළුව වෘකයා මැදට, වෘකයා මැදට බැටළුව ගියහම මොකද වෙන්නේ? වෘකයා මැදට බැටළුව ගියහම මොකද වෙන්නේ? හායි හායි කියලා කරේ ඇති දාගන්නවද? යන් අයියම යාළු, අපි දෙන්නා යාළු, රැට කන්නේ මාළු. රැට කන්නේ මාළු නෙමේ, බැටළුවව. වෘකයා මැදට බැටළුව ගියාම එමයයි. ඉතින් බැටළුවර බුදුන්ද වෘකයාත් එක්ක ෆයිට් කරන. ටින්ගර 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 ඩිෂ්, ටින්ගර 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 ඩිෂ්, ටින්ගර ටින්ගර ඩිෂ්. පුළුවන් ෆයිට් කරන්න. හයියෙන් උත්තර දෙන්න. හැබැයි බැටළුව කියන්නේ පුතේ එන්නේ රව ඇහෙන කෙනෙක්. එන්නේ රට කනෙක් වෙච්ච කෙනෙක්. ඔයාලා මම මේ නපුරු ලෝකෙත් එක්ක හැප්පෙන්න බෑ. හැබැයි මතක තියාගන්න ඔයා මම බැටළුවෙක්. ජේසු කියනවා, ජේසුට කියනවා, ජේසු
කමින් බොමින් ආවා කියලා. ජේසුට කියනවා ජේසු බෙල්සබුල්ගේ යක්ෂාවේශ වෙච්ච බලයෙන් තමයි ගකුන් දුරු කරන්න කියලා. ජේසු වඩු වගේ පුතා කියනවා නාසරත් වලින් යහපත් දෙයක් එන්න පුළුවන්ද කියලා කියනවා. මේ ඔක්කොම කියද්දී ජේසුට හිටිය එකම හයිය තමයි තාත්තා. තාත්තා. මගේ තාත්තට මාව ප්‍රසන්නයි. එනිසා තමයි එසකියල්ට ස්වාමීන් වහන්සේ කියන්නේ වා යන්න දේශනා කරන්න. ඔයා කියන දේ යාලා අහන්නේ නැහැ. ඒත් කතා කරන්න. යාලා දැනගනි දිවසිවරයක් ඉන්නවා කියලා. සමහරවල් ඔයා යාළුවෝ බජාර් එක කට්ටිය 11 වසර 10 වසර 9 වසර 8 වසර තුස්සන් පුතේ. 9 10 11 තුස්සන්. ඕගලන්ට තියෙනවා ප්‍රෙෂර් එකක්. මොකද්ද තියෙන්නේ? නෑ ලොකු අක්කලා අයියලා කියන්නේ. මොකද්ද තියෙන්නේ? ප්‍රෙෂර් එකක් කෑගහලා කියන්නේ. නෑ ඒක ප්‍රෙෂර් එක නිසා තමයි කියන්නේ නැත්තේ. මොකක්ද නේද මේ ප්‍රෙෂර් එක? පියර් ප්‍රෙෂර්. මොකක්ද? මේ මොන්නේ පොඩි උනේ කියන්නේ? ලොකු අය කියන්නේ පියර් ප්‍රෙෂර් කියන්නේ. පියර් ප්‍රෙෂර් කෑගහලා කියන්නේ. පියර් ප්‍රෙෂර් කියන්නේ තාත්තට ප්‍රෙෂර් නෙමෙයි හොඳේ. තාත්තට ප්‍රෙෂර් වැඩි වෙලා තිනවා මේ දවස්වල ඔයගලත් එක්ක වෙන ගානන්දර. කට්ටිය බජාර් එක සෙට් එක ගැන්සිය තිරනාද කියන එක කට්ටියක් එකතු වෙලා කතා කරනවා බෝය් ෆ්‍රෙන්ඩ්ස්ලා ගැන. මෙහෙම යන්නේ ඔයගොල්ලෝ නෙමෙයි මං කියන්නේ. ඕහනේ ඔය හරි කියුට් ආ. කියලා අම්මා. බෝය් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති යාළුවෙක් ඉන්නවා නම් එයා කොන් වෙනවා. ඈ යෝ ගොඩ යාපු. ඒ කියන්නේ කොටට ඇඳලා ඇඟ පෙන්න නැඳන තමයි ස්ටයිල් එක. ආපු ඇඟ වහගෙන ඇඳනම චීත ගවුම් වගේ ඒ ආච්චි කෙනක අයියක්. චිරුදේ කට්ටිය ඒ කියන්නේ පාපයට සෙට් එකක් යනවා. ඔයා සමහර වෙලාවට ඒ වැරද්ද පෙන්නද්දි ඔයාව කොන් කළා දායි, ඔයාව අහක් කළා දායි, ඔයාව පහත් කළා දායි. ඔයා කියන දේ යාලා අහන එකක් නෑ. නමුත් ඒත් කියන්න. කමක් නෑ. ජේසු කියනවා පුතේ මම ඔයා මගේ, ඔයා මගේ බැටල් පැටවා. වෘකව මැදල වගේ ඉන්නේ. නපුරුයි, මුරණ්ඩුයි. හැබැයි මං කියන දේ කරන්න කමක් නෑ. සාර්ථක වෙන එකක් නෑ. දිවසිවරුන්ගෙන් කවුරුත් සාර්ථකු නෑ පුතේ. ජෝනා ඇරුණාම ජෝනා විතරයි සාර්ථකු නෑ. එයා කියන දේ අහුවා, නිනිවේ වෙනස් වුණා. එනිසා අපේ අපේ ජීවිතේ මේ හයි අපේ ගමු. එක අතකට එහෙම රිදෙන එක හොඳයි. අද බලන්න, අද බලන්න දෙවනි කිවීම අපි කෑ ගහලා කියමු. කෑ ගහලා කියමුද? දෙවනි කිවීම ගන්න. ඒ එලිදරව් කිරීම වල ඇති උතුම්කම කරන කොටගෙන මා කියන්න. හයියෙන් ගැන් මා හිස උදුම් මා නොගන්නා පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි ශරීරයේ කා වැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේය. අපි කියනවා dagger into the flesh. ඒ කියන්නේ මගේ ජීවිතයේ මට පීඩා කරන කටුවක් තියෙනවා. මේක හැමතිස්සෙම ඇනෙනවා. චුඩු පුතේ ආදම්බරකම කියන්නේ මොකක් වගේද දන්නවද? බැලුමක් වගේ. මොකක් වගේද? හයියෙන් කියන්න. ඒ කියන්නේ පුතේ මේක බලන්න බැලුමක් තිබ්බා. ප්‍රේස් ලාඩ් තිබ්බා මම හිතන්නේ. හරිද? ආ ප්‍රේස් ලාඩ් තියෙන මේ තියෙන බැලුම්. හරි. ඒ කියන්නේ ආදම්බ ක්‍රම බැලුමක් වගේ කියලා කියද්දී මොකක්ද? ඒ කියන්නේ මෙන්න මේ වගේ. හරිද? ආදම්බරයි කියන්නේ ආ මම හරි ලස්සනයි. මම හරි ටැලන්ටඩ්. මම හරි මම හරි බලමුලුරා. ආඩම්බරකම කියන්නේ මේ වගේ. ඇතුලේ මුකුත් නැහැ. හැබැයි මාංශේ කටුව. මාංශේ කටුවේ මොකද වෙන්නේ? බැලුම් පොපුරනවා. කට්ටෙන් අපි ආඩම්බරකම නැති වෙනවා මගේ පුතේ.
බලන්න ඒ එලිදරව් කිරීම වල උතුම්කම කරන කොටගෙන මා හිස උතුම්මා නොගන්නා පිනිස ශරීරයේ කාවැදෙනු හා කටුවක් හා සමාන කලින් වගන්න කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ එසේ ඌයේ කියන්න හයියෙන් කියන්න මා හිස උතුම්මා නොගන්නා පිනිසය චිරබුදේ අපිට රිදෙන්න ඕනේ නැත්නම් අපි පඬිතේ වගේ පිම්බිලා නැති වෙනවා ඒ කට්ට වේදනාව ලස්සන ටීචර් කෙනෙක් පේනිස ටීචර් එනිස අපි රිදෙන වෙලාවේ පාවුලතුමා කියනවා මොකක්ද මම තුන් පාරක් කිව්වා මේක අහක් කරන්න වචන ගන්න මම තුන් පාරක් ආඥා කරා මේක අහක් කරන්න කියලා ඊළඟ වගන්තිය එය ඉවත් කරන මෙන් තුන් වරක් මම සම්ිදන් වහන්සේ ගිනිල්ලුවෙමි ඊට පස්සේ උන් වහන්සේ පිළිතුරු දෙමින් මගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වල කමේදී බැවින් මගේ වරප්‍රසාදය ඔබට සෑහේයයි වදාළසේක හරියට මේ වගේ පුතේ දෙන්නකෙන් එන් ඔයා මෙතනට හිටගන්න මේ තමයි සාතන්ගේ කටුව ඔයා අනින්න ඇනෑන ඉන්න රිදෙනවා ඔය යාඥා කරන්න අද්දක වැඳගෙන යාඥා කරන්න අනේ ස්වාමීනි මේ කට්ට මගෙන් අහක් කරන්න ස්වාමීනි ජේසු කියන මොකද්ද? ඒයි! අනින්න! උත්තර දෙන්නේ නැහැ. කටනේ. උනාස කියනවා මගේ වරප්‍රසාදේ වාට ඇති. මම මේක අහක් කරන්නේ නැහැ. හැබැයි පුතේ මං ඔයාව ඒකට මූණ දෙන්න බලයෙන් පුරවන්නම්. ඔයාගේ ඔයාව මගේ ආදරයෙන් වසා ගන්න. ඔයාව මං ළඟට ඉන්නවා අයියෝ. ඔයාව මං ළඟට තියා ගන්න. මං වරප්‍රසාදය දෙන්නම් මේක දරා ගන්න. එහෙම නැතුව කට්ටහක් කරන්නේ නැහැ. කට්ටහක් කරොත් මොකද වෙන්නේ? ඔයා ආඩම්බර වෙන්න පුළුවන්. ඔයා උඩට නැගින්. මාගෙන් ඈතට යන්න පුළුවන්. උද්දච්ච වෙන්න පුළුවන්. ඔළුව ඉදීම ගන්න පුළුවන් තේරුණාද එනිසා ඒ කට්ට ඔයාට පාඩමක් වෙයි ජීවිතේ රිදෙන තැනක් පීඩාවක් ප්‍රශ්නයක් අර්ගලයක් රෝගයක් ඒ කට්ට ඇන ඇන ඉන්නේ නැද්දී අපි කවදාවත් ආඩම්බර වෙන්නේ නැහැ එනිසා ජේසු අපිට උත්තර දෙනවා කවදාවත් ඔයාව ආඩම්බර කමින් නැතිව ඒ පීඩාවෙන් බහැපත් වෙලා ස්වාමින් වහන්සේ කියන දේ කරන දහබර දුවෙක් පුතෙක් වෙන්න අද වචනය ඔයාලට ආරාධනා කරනවා ආමෙන් කෑ ගහලා කියන ආමෙන් 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 ආමෙන්